දෙදෙනෙකුවිවාහදිවියට පත්වූ පසු ඔවුන් දෙදෙනාගේම වටිනාම සිහිනේ වන්නේ තමන්ගේම දරු පැටියෙකු මෙලොව එළිය දකින්නවා දැකීම. ඉතින් අද අපේ සොඳුරු ලෝකයේ තුලින් කතා කරන්නේ ඔබ දකින වටිනාම සිහිනේ සැබෑ වූ බව, එනම් ඔබ ගැම්ගෙන ඇති බව ඉතා ඉක්මනින් දැන ගැනීමට හැකි ආකාරය පිළිබඳවයි. ඔබ අප තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, ඊළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එවිට අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔබට නැරඹීමට පුළුවන්. ලයික් කරන්න, ඔබගේ වටිනා අදහස් කමෙන්ට් කරන්න, තවත් අයට දකින්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. දැන් අපි යමු අපේ මාතෘකාවට. සාමාන්‍ය ගැප් ගැනීමක් සිදුවන්නේ කාන්තාවකගේ ටිම්බයත් පුරුෂයෙකුගේ ශුක්‍රාණුවත් සමග එකතු වූ විටය. මෙලෙස සිදුවන එකතු වීම නිසා කලලයේ ගර්භාෂයේ තැන්පත් වී වැදහාමහා නිර්මාණය කරගනු ලබනවා. කලලයේ ගර්භාෂයේ තැන්පත් වීමත් සමග කාන්තාවකගේ යම් යම් වෙනස්කම් දැක ගැනීම පුළුවන් වනවා. කාන්තාවකගේ මූලික වෙනස්වීම් සිදුවන්නේ හෝමෝනමය වශයෙන්. ඔබ ගැප් කියන සති දෙකක් ගත වූ විට ඔබ ගර්භණී තත්ත්වයට පත් වී ඇති බව දැන ගැනීමට හැකියාවක් තිබෙනවා. ඔබ අපේක්ෂා කරන ආරම්භක ඔසත් දිනේ සිට ඉදිරියට තවත් දින 3-4 පසු වූ විට ඔබට නිශ්චිත වශයෙන්ම ඔබ ගැප් කියන ඇති බව දැන ගැනීමට පුළුවන්. දරු පිළිස්ත ගැනීමත් සමග කලලය විසින් ඔබේ රුධිර පද්ධතිය PHCG නැමැති හෝමෝනය මුදාහන්ු ලබනවා. මෙම හෝමෝනය ඔබගේ මුත්‍රා දක්වා ගමන් කිරීම නිසා ඔබට නිවසේ සිටම මුත්‍රා සාම්පල් පරීක්ෂණයකින් ඔබ ගැප් ගැන ඇති බව ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් දැන ගැනීමට පුළුවන්. ගර්භණී උපකරණ කට්ටලයක් මගින් ඔබගේ ඔසප් වීම සිදුවිය යුතු දිනයට දින 2 සිට 4 දක්වා කාලයකින් ඔබ ගැප් ගැන ඇත්ත යන්න අඳුනා ගැනීමට පුළුවන්. ඔබ ලබන ප්‍රතිඵලය නෙගටිව් වුවොත් ඔබගේ ඔසප් දිනය ප්‍රමාද නම් එම මුත්‍රා සාම්පල් පරීක්ෂණය නැවතත් දින කිහිපයකට පසු කර බලන්න. උදෑසන අවදි වූ පසු ගනු ලබන මුත්‍රා සාම්පලයකින් ඔබ මේ පරීක්ෂණය කරනවා නම් ඔබට ලැබෙන ප්‍රතිඵලය ඉතා පැහැදිලිව දැක ගැනීමට පුළුවන්. නිවසේ සිදු කළ මුත්‍රා සාම්පල් පරීක්ෂාව පොසිටිව් වුවොත් ඔබ ලද ප්‍රතිඵලය ස්ථිරයෙන් සනාථ කර ගැනීමට දෙවන පියවර ලෙස PHCG උදීර පරීක්ෂණය සිදු කිරීමට පුළුවන්. මෙම පරීක්ෂණය මගින් ස්ථිරයෙන්ම ඔබ ගැප් ගැන ඇති බව දැන ගැනීමට හැකිවනවා. වගේම ඔබේ ශරීරයේ හෝමෝන මට්ටමද දැන ගැනීමට පුළුවන් වෙනවා. ගර්භණී තත්ත්වයේ මුල් අවස්ථාවේ මෙම PHCG හෝමෝනය අඩු නම් කුස තුළ වැඩෙන කලලයට අවදානමක් තිබෙනවා. එම අවදානම අඩු කර ගැනීමට ඔබ ලබා ගන්නා විටමින් අතිරේක වලට අමතරව හෝමෝන එන්නත් ලබා ගැනීමට පුළුවන්. දරු ගැබට සති 4-5 වූ විට අතිදවනී තරංග පරීක්ෂණයකින් ඔබ ගැප් ගැන ඇති බව තහවුරු කර ගැනීමට හැකියාවක් තිබෙනවා. මෙම පරීක්ෂණය මගින් සති 6ක් ගත වූ විට කලලයේ හදවත දැක ගැනීමට පුළුවන් වනවා. ඔබ ගැප් ගැන ඇති බව තහවුරු කරගත් පසු පූර්ණ ප්‍රසව පරීක්ෂාව සිදු කිරීම මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය සහ රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීමට පුළුවන්. ගර්භණී අවස්ථාවේ පසු කාලයේදී පූර්ව ප්‍රසව පරීක්ෂණය මගින් කලලයේ ස්ථානගත වීම සහ දරුවාගේ වර්ධනය පිළිබඳව සොයා බැලීමට හැකියාව තිබෙනවා. මෙම පරීක්ෂණය මගින් 12 වන සතිය අවසන් වූ විට කලලයේ හෘද ස්පන්දනය බැලීමටත් පුළුවන්. ඒ වගේම ඔබ ගැප්ගත් පසු වෛද්‍ය සායනය වලට සහභාගී වීම ඉතාමත් වැදගත්. සායන වලට සහභාගී වීමෙන් ගර්භණී අවස්ථාවේ ඔබේ බර සහ අනෙකුත් අදාළ තත්ත්වයන් පිළිබඳ සටහන් කිරීම, ඉදර පරීක්ෂාවන්, දරුවාගේ වැඩිවීම, දරු කුස තුළ සිටින ආකාරය එනම් දරුවාගේ හිස පහළට සිටීද නැත්නම් තට්ටමෙන් සිටීද යන්න පරීක්ෂා කර ගැනීමට පුළුවන්. අප සඳහන් කළ කාරණාවලට අමතරව දරුවාගේ හෘද ස්පන්දනය පරීක්ෂා කිරීමට සහ ප්‍රසූතියට ආසන්න දින කිහිපයක් තුළදී අභ්‍යන්තර පරීක්ෂණයක්ද වෛද්‍ය සායනය මගින් සිදු කර ලබනවා. ගර්භණී උප ඉඩගැස්ම සඳහා එන්න දෙවතාවක් ලබා ගැනීම සුදුසුයි. ඔබේ දරුවා මෙලොව එළිය දක්වා
දකින දවස තීරණය කරන්නේ සෑම දින 28කට වරක් ඔසප් වීම සිදු වෙනවායි මතයේ සිටයි සාමාන්‍ය ඔබේ ඔසප් චක්‍රය දින 28කට වඩා අඩු හෝ වැඩි කාලයක් තිබෙනවා නම් දරු ප්‍රසූතිය වේලාසනින් හෝ පසුවේ සිදු වීමට පුළුවන් දරු ප්‍රසූතිය දින ගණනය කරුණියේ ඔබේ අවසාන ඔසප් දිනයේ සිට මාස 9ක් සහ තව දින 7ක් එකතු කිරීමෙන් ඉතින් අපි හිතනවා අද අපි කියන ආ වීඩියෝ එක ඔබට ගොඩක් වැදගත් කියලා අපි ඔබට ආරාධනා කරනවා මෙවැනි තවත් වටිනා වීඩියෝ නැරඹීමට අපව subscribe කර අප සමග අත්වල් බැඳ ගැනීමට කැමිනෙන්න කියලා වාසනාවන්ත දරු උපතක් ඔබට ලැබේවායි කියන ප්‍රාර්ථනෙන් අදට අපි සමුගන්නවා ඔබට සුබ දවසක්